ේෂ්‍රාධිකරන විසින් කුමන්ත්‍රණ එක කොටස පරාජයට පත් කළ තිබෙන හැබැයි කුමන්ත්‍රණයේ ඊළඟ කොටස පරාජයට පත් කළ හැකි වන්නේ පාර්ලිමේන්තුව. එනිසා අපි කථානායකතුමාගෙන් ඉල්ලා සිටි කලින් පාර්ලිමේන්තුව කැඳවීමේ ගැසට් නිවේදනයට අනුව හෙට දිනේ පාර්ලිමේන්තුව කැඳවන්න. ඒ වගේම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණකාරී ආණ්ඩුවට පාර්ලිමේන්තුව බලය තිබෙනවාද කියලා වග විභාගයට ලක් කළ යුතු තිබෙනවා. ඒසා කථානායකතුමාගේ එකඟතාවයක් ආවා. මේ පිළිබඳව සාකච්ඡා කරන්න හෙට පක්ෂනායක රැස්වීමක් කැඳවන්න. ඒ වගේම පැරණි ගැසට් නිවේදනයේ අනුව 10ට පාර්ලිමේන්තුව කැඳවීමේ ගැසට් නිවේදනය අනුව උදේ 10ට පාර්ලිමේන්තුව කැඳවන්න. එනිසා අපි උපරිම උත්සාහ කරනවා කුමන්ත්‍රණ එක කොටස ශ්‍රේෂ්ඨාධිකරණ පරාජයට පත් කරා කුමන්ත්‍රණ ඊළඟ කොටස පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ අපි උපරිම උත්සාහ දරන බව සහතික කරන මේ රටේ ජනතාවට. බහුතරයේ කාටද තියෙන කියන ප්‍රයෝජනක් නේද? ඒක හෙට බලාගන්න පුළුවනි. අනිවාර්යයෙන්ම අනින්න ඕන. රට ඉතා විශාල අස්ථාවර භාවයකට මතු වී තිබෙනවා. රට ඉතාමත් නරක තත්වයකට ගමන් කරමින් තිබෙනවා. පුද්ගලයේ දෙන්නකොට තමගේ තනි හිතුවක්කාරී අධිකාරී බලයක් ප්‍රයෝගික කරගෙන රට මෙවැනි අස්ථාවරකට පත් කිරීමට අයිතියක් නැහැ. එනිසා මේ වහාම ස්ථාවර කරා කැඳවිය යුතුයි. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නීති විරෝධී කුමන්ත්‍රණකාරී ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලය තිබෙනවාද කියලා වග විභාගයට අනිවාර්යයෙන්ම ලක් කළ යුතුයි. දැන් ඉදිරි වර්ෂය සඳහා අයවැය සැකසීම මේනෝ සැකසීම විය යුතු වෙනවා. එතකොට මේ නිකන් ඒක ඉදිරිපත් කරන්නේ නැහැ. ඒවා අපි බලමු. අයවැයද ඊළඟ නිවේදනද ඊට කලින් පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩුව කුමක්ද කියලා තීරණය කළ යුතු තිබෙනවා.